2020 ජුනි මාසේ 30 වෙනිදා ගුරු මාරුව සිද්ධ වුණා. ගුරු තමන්ගේ මූල ත්‍රිකෝණ රාශියන ධනු රාශියට ආවා. ආවට මේ ගුරු ග්‍රහය වක්‍ර ගමනේ තමයි මේ යන්නේ. වක්‍ර ගමනේ යනකොට කිසිම ග්‍රහය සුබඵල දෙන්නේ නැහැ. නීච ග්‍රහයකු දෙන තත්ත්වයන් තමයි ඇති කරන්නේ. නීච ග්‍රහය දෙන සුබඵල කියන්නේ එතන සුබඵලයක් නැහැනේ. ඒක නිසා අපි මේ මෙවර ගුරුගේ සැප්තැම්බර් 16 වෙනිදා නිවෘත ගමන ආරම්භ වෙන කියන්නේ ග්‍රහයෙක් ආපස්සට ගමන් ආරම්භ කරලා නැවත ඉදිරියට මකර රාශිය කරා ගමනේ යෙදෙනවා. ඉදිරියට ගමන් කරන්නේ එතනදී විශේෂයෙන් ලග්න 12ට ඇතිවන තත්ත්වයන් ගැන අපි කතා කරමු. මේකට කියන්නේ අපි නිවෘත ගමන. නිවෘත ගමන ආරම්භ කරාම තමයි අර දෙක පහත නමේ කොළොස් වෙන්න යන රාශිවල ගමන් කරනකොට සුබඵල දෙන්නේ ගුරු. මේ ගුරු ගැන කතා කරනකොට සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහය මහ පොළොව වගේ 1368 ගුණයක් විශාල චන්ද්‍රයෝ 64ක් ඉන්න දෙවියන්ගේ බඹුන්ගේ මැදුම් පිදුම් ලබන ග්‍රහය ඇටියට තමයි අපි මේ ගුරු හඳුනාගෙන තියෙන්නේ. මෙතෙක් කල් ගුරුගේ සුබඵල අත්ුණේ නැත්නම් යම්කිසි කෙනෙකුට මේ යතින් සඳහන් කර ස්ථාන පහට පැමිණෙන අයගේ මෙන්න මේ සැප්තැම්බර් 16න් පස්සේ නිවෘත ගමනේදී ගුරු ඔබට සුබඵල අත්කර දෙනවම තමයි. ඒ අනුව මේෂ රාශියෙන් උපන්න අයගේ ගුරු ආවේ කොතෙන්ටද කියලා අපි කල්පනා කරලා බලමු. මුලින්ම විශේෂයෙන් අපි සැප්තැම්බර් 14 තමයි මේ ගුරු නිවෘත ගමන සිද්ධ වුණේ. එතනදී මේෂ රාශියෙන් උපන්න අයගේ නම වෙන්නට තමයි මේ මාරුව සිද්ධ වෙන්නේ. නම වෙන්නට සාමාන්‍යයෙන් ගුරු සුබඵල දෙන ග්‍රහයයි. ගුරු නම වෙන්නේ බොහෝ සුබඵල දෙන ග්‍රහයයි. ප්‍රීතිමත් දුර බැහැර ගමන්, වන්දනා ගමන් වගේ දේවල් සිද්ධ වෙනවා. මේ වෙලාවේ යම් කිසි නැව්වල රස්සාවල් කරන කෙනෙක් හිටියනම් නැවකට යන්න බැරුව ඔන්න තමන්ගේ ওই නැව්වල කැප්ටන්ලා තියෙනෝනේ නැවක් හම්බෙන්නේ නැතුව 9 වෙනි දෑම් පස්සේ මේෂ ලග්න හිමියන්ට හම්බ වෙනවා. ඒ අවස්ථාව තමන්ට නැවකට නගින්න සමහර අය මල්ලකට ඇවිල්ලා තියෙනවා. අවුරුද්ද දෙක නැවක් හම්බ වුණේ නැහැ යන්න නැවෙන් බැස්සයන් පස්සේ. සාමාන්‍යයෙන් මාස 3කට සැරයක් වගේ නිවාඩුවකින් පස්සේ නැවත ලැබෙනවා වෙනදා. එහෙම අයට මම අවශ්‍ය දේවල් උපදෙස් දීලා ඒවා හරියටම ක්‍රියාවට නම්වලා තියෙනවා. ඒ පිළිබඳව බලපවත්වන ග්‍රහය රාහු කාලිමෑනියන්ට මේ බාරහාර වෙන්න කියලා තමයි එවැනි අයට මම කියන්නේ. මෙවර ගුරු මේ නම වෙන්නට ආපු ගමන ඉතාම හොඳයි මේෂ ලග්න හිමියන්ට. මේ වෙලාවේ තමන්ට මේ පිටපලාත්වල පිටරටවල කරන ගනුදෙනු වලින් වෙළඳ ව්‍යාපාර වලින් සියල්ලෙම ජයත්පත් වෙන කාල සීමාවක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. වාසනාවන්ත කාල සීමාවක් ආරම්භ වෙනවා සැප්තැම්බර් 14 වෙනිදා ඉඳලා. ඒ ගුරුගේ නිවෘත ගමනත් එක්ක ඊළඟට හදිසි ධනලාභ ලොතරැයි වාසනා හිමි වෙනවා. පෙර පින් ඔන්න පෙර පින් මහිමය පළ දෙන අවස්ථාවක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. අපි මේ මොනව කිව්වත් ජීවිතේට ලොතරැයියක් ගන්න නැති මිනිස්සු ඉන්නවා. වාසනාව කියන එක බන්දේසිය තියලා ගෙනත් දෙන දේශපාලඥයෝ ඉන්නවා. මාළවී පංචමහරාජෝගේ තියෙන සමහර අය ලොතරැයි ගන්නේ නැහනේ. ඉතින් ලොතරැයි ගන්න ඕන. ඉතින් හදිසි ධන ලාභන් නැත්නම් පතල් කරන්න ඕන. වෙන ක්‍රමවලින් හදිසි ධන ලාභ අත්පත් වෙන්න ඉඩක් නැහනේ අපිට. ඒක අපි තේරුම් ගන්න ඕන මේ ගමනේදී. ඊළඟට වෘෂභ රාශිය අටවෙන්නට තමයි මේ ගුරුගේ නිවෘත ගමන සැප්තැම්බර් 14 සිද්ධ වෙන්නේ. එතකොට ගුරු අටවෙන්නේ ඇවිල්ලා සාමාන්‍යයෙන් සුභඵල දෙන්නේ හොඳ මරණයක් නම් දෙනවා. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියලා තමයි කියන්නේ මේ ගුරු අටවෙන්නේ වගේ ගමන් කරනකොට. අමුදරුවන්ට විපත්ති කරදර ඇතිවන කාලය. ඒ වගේම රාජ්‍ය දඩුවම් පවා ලැබෙනවා කියලා කියන අටවැන්නේ ගුරු යනකොට. කනගාටුවට කරුණු යෙදෙනවා. දරුවන්ට විපත් කරදර ඇති වෙනවා. අනාගතය ගැන සිතා
කනගාටු වෙන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. සිතේ තිබුණු බලාපොරොත්තු කඩ වෙනවා. අවාසනාවන්ත වෙනස් වීම ඇති වෙනවා. ඥාතීන් සමග අමනාප වෙනවා. තමන්ට තමන්ගේ වැඩ කටයුතු වලට කරදරයටපත් වෙනවා. සිතේ අසතුට ඇති වෙන දේවල් තමයි මේ ගුරු අටේ යනකොට වෙන්නේ. මම කියන්නත් කැමති නෑ. ඔන්න ගුරු හත්යන්නට ආවේ එතකොට මිතුන ලක්න හිමියන්ගේ. ගුරු හත්යන්නට ඉතාම හොඳයි. ගුරු හත්යන්නට ආව ගමනේදී ඔන්න මිතුන ලක්න හිමියන්ට මංගල යෝග උදා වෙනවා. ගෙදර දොර වාසනාව පෑදෙනවා. සුදුසු වයස නම් ස්ත්‍රීම විවාහය සිද්ධ වෙනවා ගුරු හත්යන්නේ මේ ආපු ගමනේදී. අනියං කම් සැපත ලාභ හිමි වෙනවා. ඉතින් සිතට කයට සැප ලැබෙනවා. සාමාන්‍යයෙන් දිනුවට ඉඩ ඇති වෙනවා. හොඳ ආහාර පාන වර්ග ලැබෙනවා. අනුමානයට කරන වැඩ වලින් පවා දිනුවත් වෙනවා. අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ශරීර සනීපය ඇති වෙන නැතු වස්තුව නැවත ලැබෙනවා. නීති පිළිවෙල කටයුතු වලට අසු වෙනවා. ආදායම හොඳ වෙනවා. අලංකාරයේ සැප පහසු අවශ්‍ය දේ ලැබෙනවා. ඉතාම හොඳ කාල සීමා භාර්යාවට ස්වාමියා සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් ආලීම් වෙලි ඉන්න අවස්ථා හිමි වෙනවා. අලුත් යහළු එහෙලියන් ඔබට මුණ ගැහෙනවා. තත්ත්වය උසස් වෙනවා. බලාපොරොත්තු සිටි අදහස් ඉෂ්ට වෙනවා. ලොතරැයි වාසනා හිමි වෙනවා. සැප පහසුකම් ඇති වෙනවා. උසස් ස්ත්‍රීන්ගෙන් පුරුෂයන්ගෙන් තමන්ට උපකාර ලැබෙනවා. ධනලාභ ලැබෙනවා. සංග්‍රහ ලැබෙනවා. ඥානය වැඩි දියුණු වෙනවා. මේවා ඉතින් ඉතාම හොඳයි කියලා කියන්න පුළුවන්නේ. මේ වගේ තත්ත්වයන් පෙන්වා දෙනවා නම් පුරාණාචාර්යවරුන් ගුරු හත්යන්නට ආපු ගමන මිතුන රාශිමියන්ට ඉතාම හොඳ කාල සීමාවක් උදා වෙනවා. කටක ලක්නි ගුරු ආවේ හයවැන්නට ගුරු නිවෘත ගමන සිද්ධ වෙනකොට ඇතිවන තත්ත්වයන්. විශේෂයෙන් ගුරු මේ කටක රාශියට ගුරු උච්චයි. නමුත් මේ කටක රාශිය හයවැන්නට ආවේ. හයවැන්න කියන්නේ ධනුව කටක රාශියේ ගුරු. ධනුවට ආපු ගමනේදී භාර්යාවගෙන් ස්වාමි පුරුෂයන්ගෙන් තමන්ට එතරම් සිතට ප්‍රීතියට කතාවල් අහන්න හම්බ වෙන්නේ නැහැ. සිස් අසතුට හේතු වන කරුණු තමයි ඇති වෙන්නේ. කනගාටුදායක කාල සීමාව අවාසනාවන්ත තනි වූ කාලයක් කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. සතුන සමග ආරවුල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකද කරදරම ඇතිවන කාලයක්. ඒ වගේම වැඩිපුර ලාභ නොලැබෙන කාලයක් ව්‍යාපාර කරන අයට රැකී ආරක්ෂා කරන අයට. ඉතින් තමයි රැකියාව ආරක්ෂා කරගන්න බලන්න ඕනේ මොන වුණත් සිංහලක්නේ. සිංහලක්න හිමියන්ගේ පස්වෙන්නට තමයි මේ ගුරුගේ නිවෘත ගමන සිද්ධ වෙන්නේ. පස්වෙන්නේදී ගුරු ග්‍රහය තා හොඳ සුබඵල දෙනවා. ගෝචරඵල ගුරු ඇවිල්ලා පස්වෙන්නේ යනකොට විශේෂයෙන් තමන් කරන වැඩ කටයුතු ඒවා සාර්ථක වෙනවා. නැවති තිබුලා යම් කිසි කෙනෙකුගේ වැඩක් නැවත පටන් ගන්න හොඳ කාලයක්. ලාභ ප්‍රයෝජන ඇති වෙනවා. යහපත් උසස් දරු ශික්ෂයන් ලැබෙනවා. දරුවන් නොමැති අයට මෙන්න දරුවන් ලබන්න කාලයක්. ඒ වගේ හොඳ උසස් පුත්‍රයන් දරුවන් පිළිසිඳ ගන්න කාලයකට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. උසස් නිලතල රැකිරක්ෂාවලටපත් වෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. ශරීරය පුෂ්ටිමත් වෙනවා. හදිසි ධන ලාභ උතරයි වාසන ඇති වෙනවා. ආදායම හොඳ වෙනවා. වෙළඳ ව්‍යාපාර වලින් අධික ලාභ ලැබෙනවා. වාසනාවන්ත තත්ත්වයකටපත් වෙනවා. ඒක වළක්වන්න බෑ. දිනුවර මග සැලසෙනවා. බලාපොරොත්තු දේවල් ලැබෙනවා. අදාස් ඉෂ්ට වෙනවා. ඇඳුම් පැළඳුම් ලැබෙනවා. අලංකාර වස්තු ලාභ ලැබෙනවා. පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ස්ත්‍රීන් පුරුෂයන් සමග ආදර බන්ධනකම් ඇති වෙන කාලයක්. කියන්නේ මංගල යෝග වගේ තත්ත්වයන් ඇති වෙනවා. සතුරන් පරාජය වෙනවා. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වෙනවා. මෙතෙක් කරගෙන කටයුතු අමුතුවෙන් ආරම්භ කර කටයුතු වැඩි දියුණුවටපත් වෙනවා. උසස් ගරු නම්බු රජයෙන් ලැබෙන තනතුරු වලින් උසස් වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන් ඒ ගුරු පස්වෙන්නට ආවේ සිංහ ලග්න හිමියන්ගේ. අනේ ලග්න හිමියන්ගේ ගුරු ආවේ හතරවැන්නට. හතරවැන්නට ගුරු ආම ඇති වෙන තත්ත්වයන් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ඉතර හොඳ තත්ත්වයක් නෙමේ පෙන්වුම් කරන්නේ. ආදායම අඩු වෙනවා. නැතුරුස් වෙන්න පුළුවන්කම ඇති වෙනවා. තීන්දුවකට බහින්න බැරුව තමන් හිර වෙනවා. ගෞරවය නැති වෙනවා. තිබිච්ච වියදම් අධික වෙනවා.
ස්ථාන මාරු ඇති වෙන්නත් පුළුවන්කම තියෙනවා නෑ දෑ යංගෙන් දුක් කරදර ඇති වෙනවා රැකිරක්ෂායට හානි වෙන්න පුළුවන් කරගෙන ආ කටයුතු බිඳ වැටෙන්න පුළුවන් බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන් කියලා තමයි පෙන්눔 කරන්නේ ගුරු හතර වෙන්නට ආපු කන්‍යාලක් නැහිමියන්ගේ තුලාලක් නැහිමියන්ගේ මේ ගුරු ආවේ තුන් වෙන්නට ගුරු තුන් වෙන්නට ආපු ගමනේදී සම් කිසි ආකාරයකට නරකම තත්ත්වයක් කියනවත් අපිට අපහසුයි මොකද මේ ගුරු තුන් වෙන්නේ ඉච්චනම නරක නැහැ මුදල් අතින් හිඟපාඩුවක් වුණත් තත්ත්වය පහළ වැටුණත් තමන් මේ මෙතෙක් පවත්තාගෙන ආපු ව්‍යාපාර කටයුතු ඒ මට්ටමට පවත්තාගෙන යාමේ හැකියාවක් නැති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන් තමන් හැබැයි ඉන්න ස්ථානේ හැර ඉන්න ස්ථානේ වෙන ස්ථානකට යන පොළඹවන්න පුළුවන් තමන්ගේ චෛතසිතේ ඒක නිසා ඊගෙනත් කල්පනා කරලා වැඩ කටයුතු කරන්න ඕන අධික වියදම් ඇති වෙන්න පුළුවන් අධික වියදම් ඇති වෙනවා නම් කරන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ගෙවල් දොරවල් හදන එක ඉඩකඩම් මිලට ගන්න එක එතකොට ඒක මතු අනාගතයට ප්‍රයෝජනයක් වෙන හොඳ ආයෝජනයක් වෙනවා ඊට පස්සේ ගුරු දෙවෙන්නට ආගමන උච්චික උච්චික ලග්න හිමියන්ගේ බලන්න උච්චික ලග්න හිමියන්ට මොන තරම් හොඳ කාල සීමාවක්ද මේ තියෙන්නේ කියලා ගුරු දෙවන්නට ආපු උච්චික ලග්න හිමියන්ගේ මෙවර ගරු නම්බු ලැබෙනවා මිල මුදල් ලාභ ලැබෙනවා ආදායම වැඩි වෙනවා පඩි වැඩි වෙනවා ඥානෙ වැඩි වෙනවා අමුතු දේවල් ඉගෙන ගන්න ලැබෙනවා ඉතා සැපවත් කාලය රසවත් කැමීමේ සංග්‍රහදී ලැබෙන්නට පුළුවන් වාසනා මතු වෙනවා මැණික් සම්පතින් වාසනාව ඇති වෙනවා ලොතරැයි වාසනාව ලැබෙනවා වාහන වෙළඳාම් කරන අයටින් අධික මිල මුදල් හිමි වෙනවා ලාභ ඇති වෙනවා ඥාති මිත්‍රයෝ තමන් සුවගෙන එනවා තමන්ට යාළුව උදව් උපකාර කරන විභාග වලින් ජයත් වෙනවා පෙළඳ ව්‍යාපාර වලින් අධික ලාභ ලැබෙනවා සිතට ප්‍රීතිය සැනසීම ලැබෙනවා ශරීර සනීපය ඇති වෙනවා වටිනා දේවල් ගෙදර දොරට මිල දී ගන්න ලැබෙනවා ප්‍රශංසා ලැබෙනවා රැකිරස්සාවේ උසස් සීන් ලැබෙනවා අලුත් තත්ත්වයකටපත් වෙනවා කියලා පෙන්වා දෙන උච්චික ලග්න හිමියන්ගේ දෙවන්නට ආපු ගමනේදී මෙවර මේ ගුරු ධනු ලග්න හිමියන්ගේ ලග්නට ආවේ ගුරු ලග්නේ සුභඵල දෙනවා අඩුයි ලග්නේ කිසිම ග්‍රහයේ සුභඵල දෙන්නේ නැහැ උප්පත්ති ක්‍රමයට වඩා මේ ලග්නේ ගෝචර ප්‍රක්‍රමය වෙනස් දැන් ගුරු ලග්නේ ගමන් කරන කාලය තුල දුර බැහැර ගමන් යන්න පුළුවන්කම ඇති වෙනවා සිත් ඇවුල් ඇති වෙනවා තමන්ගේ ස්ථාන මාරු වගේ දේවල් ඇති වෙනවා පදිංචි වෙනස්කම් එක නිසා ඇති වෙන්න පුළුවන් කාල වකවානුවක් තමයි ධනු ලග්න හිමියන්ට මේ පින්නම් කරන්නේ මේ වෙලාවේ රැකිදස්සාවේ උසස් සීමක් ගන්න බලාපොරොත්තු වුණාට ඔබට හම්බ වෙන්නේ නැහැ ඒක කොහොම හරි අඩාල වෙනවා කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ සතුරුන්ගෙන් කරදර ඇති වෙන්න පුළුවන් මේ කාලය තුර ඒක නිසා හරි ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕන ධනු ලග්න හිමියෝ මේ ගුරු මාරුවත් සමග මකර ලග්නේ ගුරු ඇවිල්ලා තියෙන්නේ 12 වෙන්නට මේවර 12ට ගුරු ආපු ගමනේදී ඇති වෙන තත්ත්වයන් ගැන අපි කතා කරලා බලමු ගුරු 12ට මොන වගේ තත්ත්වයක්ද ඇති කරන්නේ කියලා ගුරු 12ට ආපු අයගේ මුදල් ටික වියදම් වෙනවා එහෙනම් ඒවා වැය වෙන්න ඕනේ ඉඩකඩම් මිලට ගන්න ගෙවල් හදන්න ව්‍යාපාර හදන වගේ දේවල් වලට ආයෝජනය කරන්න හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ වෙනත් අයට දීලා ඒ ගත්තොත් ඒක බොරු ආය ලැබෙන්නේ නැහැ මේ කාලය තුල ණයට දීලා හැබැයි එහෙම දුන්නොත් නඩුව බලට පවා පැටලෙන්නට ඉඩ තියෙනවා කියලා තමයි 12 වෙනට ආපු ගමන තියෙන්නේ කුම්භ ලග්නේ 11 වෙනට තමයි ඊළඟට ගුරු ඇවිල්ලා තියෙන්නේ ගුරු 11 වෙනිට ආපු ගමනේ පිටපලාතක සිටින කෙනෙකුට නම් මේ කාලය තුල ගමට එන්න ලැබෙන පිටරට හිටපු කෙනෙන්න තමන්ගේ මව් රටට එන්න ලැබෙන කාලයක් ඇතුළත පෙන්වා දෙන්න පුළුවන් අසනීමෙන් ඊටන මහා සෝයටපත් වෙනවා නැතු වස්තුව නැති වී ගිය රැකිරක්ෂා නැවත ලැබෙන ඉන්ටඩික් කරලා තිබෙන රස්සාව හම්බ වෙන කාලය සෑමදීම ලාභ ප්‍රයෝජන ලැබෙන කාලය හිතවත් මිත්‍රයන් මිතුරයන් තමාව මුණ ගැහෙනවා ඒ මිත්‍රයන්ගෙන් කාලයක් යනතුරු ප්‍රශංසා ලාභ ප්‍රයෝජන ඇති වෙනවා දේපල ඉඩක කලමණින් ආදායම් ලැබෙන අලුත් තත්ත්වයකටපත් වෙන අලුත් තැනකටපත් වෙන තම බලය වැඩි වෙන සැනසෙදායක ප්‍රීතිමත් කාල සීමාවක් කියලා පෙන්වා දෙනවා දියුණුවටත්
හොඳ කාලයක් මේ කාලය මැණික් සම්පත කරන අයට ඒන් ලාභ ප්‍රයෝජනත් වෙනවා අදිසි දන ලාභ ලොතරැයි වාසන හිමි වෙන වෙළඳ ව්‍යාපාර වලින් අධික ලාභ ලැබෙනවා කියලා පෙන්වා දෙනවා ඒක නිසා මෙවර මේ ගුරු මාරුව ඉතාම හොඳයි කුඹ ලක්ණ හිමියන්ට ගුරු 11 වෙනට ආපු ගමනේ විවාහ මංගල යෝගත් උදා වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා තාත්තේ උසස් වෙනවා දරුවන්ගේ දියුණුව ඇති වෙනවා දරුවන්ට ගරු සැලකිලි ඇති වෙන කාලවක වානුවක් ඊට පස්සේ අවසාන ලක්ණ මීන ලක්ණේ මීන ලක්ණේ ගුරු ඇවිල්ලා තියෙන්නේ දසවැන්නට මෙවර දසවැන්නට ගුරු ආපු ගමනේදී ඇති වෙන තත්ත්වයන් ගැන කතා කරොත් ශරීර සමූපය අඩු කරනවා ධන යතින් හීන කාලය සමයට උසස් අය හා ආරවුල් ඇති වෙන්න පුළුවන් අවසනන්ත දායක ස්ථාන වෙනස් වීමක් සිද්ධ වෙනවා තත්ත්වය පහළට වෙනවා ගෞරවය නැති වෙන වීදම් අධික වෙනවා කියලා පෙන්වා දෙනවලා බහානි වෙන්න පුළුවන් තෙරුවන් සරණයි.